ස්කූල එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ආයුබෝවන්. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොකෙඩාමා ගැන. ඇත්තටම මොකද්ද මේ කොකෙඩාමා කියලා කියන්නේ? සරලව කියනවා නම් කොකෙඩාමා කියලා කියන්නේ ජපානයේ විසින් මේ ලෝකයට හඳුන්වලා දුන්න ඉතාමත්ම ලස්සන සහ ඉතාමත්ම වටිනා වගා කිරීමේ ක්‍රමයක්. අපි බලමු මෙම කොකෙඩාමා කියන වචනේ සාමාන්‍ය තේරුම. ජපන් භාෂාවට අනුව කොකෙ කියලා කියන්නේ පාසි කියන තේරුම. ඒ වගේම ඩාම කියලා කියන්නේ බෝලය කියන තේරුම. ඒ අනුව මෙම කොකෙඩාමා කියන වචනේ තේරුම තමයි පාසි බෝලය කියලා. ඒ අනුව සමහරු මෙය ජපන් පාසි බෝල හිවත් ජපනීස් මොස් බෝල්ස් කියලා හඳුන්වනු ලබනවා. මෙම කොකෙඩාමා ක්‍රමය ජපානයේ ක්‍රිස්තු වර්ෂ 1603 දී ජනප්‍රිය වුණු බොන්සායි කියන කලාවෙන් හරහා උපත ලැබපු තවත් එක් කලාවක්. ඉතින් අද වන විට මෙම කොකෙඩාමා කියලා කියන්නේ ජපානයේ පමණක් නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල්වල ගෙවතු වගාවේ සහ ගෘහස්ථ වගා කිරීම්වල විශාල ප්‍රවණතාවයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කොකෙඩාමා ක්‍රමයේ වැදගත් වෙන්නේ නාගරික නිවාසවල වාසය කරන අයට. මොකද ඔවුන්ට වගා කටයුතු කිරීමට සෑහෙන ඉඩ ප්‍රමාණයක් නැති නිසා. ඉතින් මේ නාගරික ප්‍රදේශවල ඉන්න අයට පුළුවන් මේ කොකෙඩාමා ක්‍රමයට තමන්ගේ ගෙවත්තේ එළවලු සහ මල් පැල වගා කරන්න ඉතාමත්ම පහසුවෙන්. ඉතින් මෙම කොකෙඩාමා ඉතාමත් පහසුවෙන් රැක බලා ගන්නට පුළුවන්. එය නිවසට අපූරු පෙනුමක් එක් කරනවා. විශේෂයෙන්ම මෙම කොකෙඩාමා හරහා නගරයක් තුළ කැලයක් නිර්මාණය කිරීමට අපිට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම ලස්සන පරිසරයක් නාගරික පරිසරය තුළ අපිට ගොඩනගා ගන්නට පුළුවන්. ඇත්තටම කොකෙඩාමා නිර්මාණ ජීවමාන මුහුර්ත ලෙස අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් අද වන විට නිවාස අලංකරණය සඳහා පමණක් නොවේ අවන්හල්, කැෆේ ඒ වගේම විවිධ කාර්යාල තුළ මෙම කොකෙඩාමා ක්‍රමයට පැල වගා කරන. එමගින් ඔවුන්ගේ වාණිජ අවකාශයන්ට පරිපූර්ණ අලංකාරත්වයක් එකතු කරනවා. ඒ වගේම තමා මෙම කොකෙඩාමා පැලවලට වතුර යෙදීම පහසුවෙන්ම කරන්නට පුළුවන්. එක් ක්‍රමයක් තමා මෙම කොකෙඩාමා පැල සඳහා වතුර ස්ප්‍රේ කිරීම මගින් ලබා දෙන්නට පුළුවන්. ස්ප්‍රේ කිරීම මගින් ජලය යෙදෙනවා නම් දිනපතාම මෙන් ජලය යෙදීම සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබට තවත් ක්‍රමයකට මේකට ජලය යොදන්නට පුළුවන්. ඒ තමා මෙම මැටි බෝලේ පාසි බෝලේ ජල බඳුනක් තුළ ගිල්වා තැබීමේ හැකියාව තියෙනවා. එසේ ගිල්වා තබන්නේ නම් විනාඩි 5-10ක් අතර ප්‍රමාණයක් ගිල්වා තබන්නට ඕනි. ඒ ආකාරයට ජලය යොදනවා නම් සතියකට වරක් දෙවරක් පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වෙනවා. දැන් එහෙනම් අපි බලමු මෙම කොකෙඩාමා ක්‍රමයට මල්පලයක් වගා කරන්නේ කොහොමද කියලා. අපිට මේකට ඕනි වෙනවා කොම්පෝස්ට්, ඒ වගේම කොහුබත්, පාසි සහ ගෝස් කෑල්ලක්, එහෙමත් නැත්නම් ගෝනි රිදි කෑල්ලක්. අපි මුලින්ම කරන්න ඕනේ කොහුබත් ටිකයි කොම්පෝස්ට් ටිකයි වතුර ටිකක් දාලා ගුලියක්, එහෙමත් නැත්නම් බෝලයක් ලෙස සකස් කර ගැනීමට හැකිවන මට්ටමට ගුලි කරගන්නවා. ඊට පස්සේ අපි වගා කරන්නට යන අපේ පැලය තෝරාගෙන මේ පැලේ මුල් ටික වටේට මෙම මිශ්‍රණය තියලා බෝලයක් විදිහට සකස් කර ගන්නවා. පස් ටික එහෙමත් නැත්නම් මේ කොම්පෝස්ට් ටික ගැලවිලා යෑම වළක්වන්නට ගෝස් රිදි කෑල්ලක්, එහෙමත් නැත්නම් ගෝනි රිදි කෑල්ලක් වගේ දෙයක් තියලා මේක හොඳින් ආවරණය කර ගන්නට ඕනි. ඊට පස්සේ මෙම මැටි බෝලේ වටේ පාසි ටික තියලා පාසි ටික ගැලවී යෑම වැළැක්වීමට නූලකින් බැඳ ගන්නට ඕනි. ඉතින් කොකෙඩාමා ව්‍යාප්ත වීම සමගම මේ පාසි වෙනුවට වෙනත් අමුද්‍රව්‍ය භාවිතා කරන්නට මිනිසුන් පෙළඹුණා. ඒ අතර වූල්, නූල් ආදී භාවිතා කරනවා. ඊට අමතරව ගස්වල වියලි පත්‍ර, රෙදි කෑලි ආදියත් භාවිතා කරනු ලබනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ලස්සනම ලස්සන කොකෙඩාමා පැලයක් හදාගත්තේ. ඉතින් මෙම කොකෙඩාමා කියලා කියන්නේ ගෘහ අලංකරණයට පමණක්ම තියෙන දෙයක් නෙවෙයි. මෙමගින් ඔබගේ නිවසේ, කාර්යාලයේ, සේවා ස්ථානයේ වායු පෙරහනක් ලෙස ක්‍රියා කරනවා. එමගින් වාතයේ පිරිසුදු භාවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමටත් කොකෙඩාමා දායක වෙලා තියෙනවා. මේ වගේ අලුත් වටිනාගෙන් තුරතුරු රසක්ම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.